පරිවේක්ෂා සදහම් කැඩපත. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත උතුම් වූ සදහම් දේශනා මාලාවේ තවත් උතුම් සදහම් දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහායි මේ සෝදානම. ජයටීවී සංකරගල ශාකාව ස්ථාපිත කටුගස්තොට ශ්‍රී කටිකාරාම පුණ්‍යායතනය සිටයි අද දවසේදී මේ උතුම් සදහම් දේශනාව පටිගත කිරීම කරනු ලබන්නේ. ගෞරවනීය වූ වන්දනීය වූ ආරාධනාවෙන් දම්සභා මණ්ඩපයට වැඩමවා වදාළ කම්මට්ටානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප පින්වන්ත නායක ස්වාමීන් වහන්සේ නමස්කාරපූර්වකව පිළිගනිමු. සාතු සාතු සාතු. සදහම් දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ලෝතුරා අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා සුවඳ මල් පූජා කරමු. පළමුව ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට සුවඳ මල් අනුමෝදන් කරමු. සාතු සාතු සාතු. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අද දවසේදී මේ සදහම් දේශනාව ලොවට සංනිවේදනය පිණිස සදැහැති විකාශන දායකත්වය ගැන කටයුතු කරන්නේ පිළිමතලාව DB විජේතුංග මාවතේ අංක 9 ලිපිණයේ පදිංචි අනුර ගල්ලෑල්ල මහතා සහ කොමුදිනී ගල්ලෑල්ල මහත්මිය විසින්. එසේනම් අද දවසේදී මේ ආරාධනාව ගෞරවනීය ස්වාමින් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වමින් ධර්ම දේශනාවට ආරාධනා කිරීම සඳහායි. සාතු සාතු සාතු. උතුම් වූ ශ්‍රී සත්ධර්මය ප්‍රත්‍යවේක්ෂා කරමින් ඒ ධර්ම මාර්ගය තුළ ප්‍රායෝගිකව පුහුණු වන්නටයි අප මේ සෝදානම් වන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ පිහිටුවමින් සදහම් දේශනා පවත්වන්නට සියලු දෙනා එක්ව තෙවරක් නමස්කාර පාඨය සත්‍යායනා කරමු. සාතු සාතු සාතු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම බන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදී තබ්බං. ආම බන්තේ. සාතු සාතු සාතු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං භදන්තා ධම්ම ශවන කාලෝ අයං භදන්තා ධම්ම ශවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්මින් සති ඉදං හෝති මස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්සු නිරෝධා ඉදං නිරුජ්ජති තී සදාබුද්ධි සම්පන්න පින්වත්නි හැම දිනම එක රාසියලා ඉන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට විශේෂයෙන්ම ප්‍රත්‍යවේක්ෂා ධර්ම වැඩසටහනේදී අපි හැමෝම ඉපදිලා ඉන්න මනුස්ස ලෝකය මේ ඉපදිලා ඉන්න මනුස්ස ලෝකයේ අපේ පින්වත්නි ඉපදෙනකොටම අපි හරියට නිකන් රටකට රැකියාවකට යන්න යනවා නම් ඒ රටේ නීති පද්ධතියක් තියෙනවනේ. ඒ නීති පද්ධතිය දැනගෙන ඒකට ලෑස්ති වෙලා තමයි යන්නේ. දැන් සමහර රටවල් තියෙනවා ඒ රටවල් වලට එන අයට ඒ අයගේ ආගම ප්‍රසිද්ධියේ කිසිම කෙනෙකුට ඒ ආගමට අදාළ වැඩ කටයුතු කරන්න බෑ. ආවොත් ඒ රටේ විදිහට ඉන්න ඕනේ. හඳයි ඒ රටකට යනවා කියන්නකෝ මේ රැකියාවකට යනවනේ ඒක ලෑස්ති වෙලා යන්නේ. මේ විදිහටයි ඉන්න ඕනේ කියලා ලෑස්ති වෙලා යන්නේ. ඒ වගේ මේ මනුස්ස ලෝකෙට එනකොටත් මේ මනුස්ස ලෝකයට අදාළ වෙච්ච මනුස්ස ලෝකේ ක්‍රියාත්මක වෙන විදිහක් තියෙනවා. එතකොට අපි ඒකට ලෑස්ති වෙලා තමයි ඉන්න ඕනේ. හරිද? දැන් මම නිකන් අහනවා සුලිසුලන් මේ මනුස්ස ලෝකේ තියෙනවා. නේද? දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ තියෙනවද කියලා මම දන්නේ නැහැ. නේද? එහෙ සුලිසුලන් තියෙනවද දන්නේ නැහැ. මෙහෙ තියෙනවා. හරිද? ගම් වතුර තියෙනවා. නේද? ඒතර ස්වභාවික විපත් කඳු නාය යෑම. ඉතින් කඳු තියෙනවා, කඳු වල අපි ජීවත් වෙනවා, ඒව නාය යනවා. ඒක ඉතින් මේ මනුස්ස ලෝකේ හැටි. හරිද? ඊළඟට මරණ තියෙනවා. අසනීප තියෙනවා. වයසට යන ඒවා දැන් සමහර දිව්‍ය ලෝක තියෙනවා, පහළ වෙනවා, ඕපපාතිකව පහළ වෙනවා, ඕපපාතිකව චුත වෙනවා. නේද? එතකොට ඒකේ ඒක තමයි ඒකේ ක්‍රමේ. මේකේ ක්‍රමේ නේද? චූටි ළමයෙක් විදිහට පහළ වෙනවා. එයාට නැගිට ගන්නවත් බෑ, කතා කර ගන්නවත් බෑ, මොකක්වත් බෑ. අවුරුදු 20ක් විතර අනුන්ගේ මත රඳා පැවතිලා නිකන් ඉන්නේ. නේද? හම්බ කරගන්න එහෙම තනියමම ජීවත් වෙන්න 20 පහ වෙනවනේ. ඊට පස්සේ අපි හිතමු 25ක් විතරදී ඔක්කොම ස්වාධීන වුණා කියලා දක්ෂ ළමයෙක් නා. අනිත් අයට එහෙමත් බෑනේ. සමහර අවුරුදු 60ක් වෙනකොට ස්වාධීන නැහැ. නේද? එහෙම වුණා ඊට පස්සේ 50 60 වෙනකොට ආය ස්වාධීන නැහැ. නේද? උපරිම 100ක් හිටියත් ඒකෙන් අඩකටත් අඩු කාලයක් තමයි ස්වාධීන ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඕක මේ මනුස්ස ලෝකේ හැටි. අසනීප වෙනවා, මරණයටපත් වෙනවා, ප්‍රියංගෙන් වෙන් වෙනවා, අප්‍රියන් හයිකනේ මනුස්ස ලෝකේ හැටි. එතකොට එහෙම ලෝකයේ තියෙනවා එක්තරා නීතියක්. ඒ නීති ටික දැනගන්න ඕනද නැද්ද ජීවත් වෙන අය? ආන්ගේ නීතිය තමයි මොකද්ද? පටිච්ච සම්පදාය. හරිද? මේ විදිහට අපි පටිච්ච සම්පදාය තේරුම් ගන්න ඕනේ. මේ දේ වුණොත් මේ දේ වෙනවා, මේ දේ නැත්තම් මේ දේ වෙන්නේ නැහැ. දැන් ඔහොම ඉන්න කෙනෙකුට ඕන වෙනවා මේ පීඩාකාරී ලෝකයෙන්, ඒ කියන්නේ පීඩාකාරී මේ මනුස්ස ලෝකයෙන් විතරක් නෙවෙයි, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදි වශයෙන් තියෙන අපි කියන මේ සංසාරයෙන්ම, සංසාර ජීවිතයෙන්ම අත මිදෙන්න. හරි? ඒකට ඕන වෙනවා විමුක්ති ඥාන දර්ශනය. මේකෙන් විමුක්තිය ලබන්න මේක හිර වෙලා තියෙන්නේ. මේක මහා ගැටලුවක් වෙලා තියෙන්නේ. මේක ශරීරයයි හිතයි එක්ක සටන් කර කර ඉඳලා තියෙන. හිත කියන එක එකව කරන්න කියලා කරේ නැත්තම් ගිනි තියෙනවා. හරිද? ඇතුලෙන් ගිනි තියෙනවා. ඒ ගින්න නිවා ගන්න ශරීරය අරඳුවන්න ගියාම ශරීරයේ ගිනි තියෙනවා. දැන් දනිස් ගිනි ගන්නවා නේද? විදුඹවල් ගිනි ගන්නවා, කොන්ද ගිනි ගන්නවා. කොන්ද ඇවිලි කියන්නේත් අපි කියන්නේ මගේ කොන්ද ඇවිලුණා. ඇවිලුණා කියන්නේ ඉතින් පිච්චුණා කියන එක නේ. කියන්නේත් අපි එහෙම තමයි නේද? ඔළුව ගිනි ගන්නවා වගේ රිදෙනවා කියනවා. එහෙනම් එහෙම තමයි. ඒක ගිනි ගන්නකොට ඒකට ඒක විවේකේ තියන්න ගියාම හිත ගිනි ගන්නවා ඇසරයා. නේද? ඉතින් මේ දෙක සමතුලිත කරගෙන අපි හරි අමාරුවෙන් මේ ජීවත් වෙනවා. එතකොට නුවණ තියෙන මනුස්සයෙකුට තේරෙනවා මේකට මොනවද දුන්නත් හරියන්නේ නැහැ කියලා. ඒකින්ද මේකෙන් ගැලවෙන්න ඕන වෙනවා. අන්නේ ගැලවෙන්න ඕන වෙන කෙනාට ඕන කරන අවසානම කාරණය තමයි විමුක්ති ඥාන දසනය. හරිද?
එතකොට විමුක්ති ඥාන දර්ශනය කියලා කියන මේ අපි කියමුකෝ නිර්වාණ ශාන්තිය නේද නිවන් දැකීම. එතකොට එන්නේ නිවන් දැකීම සඳහා ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයක් අර පටිච්චසම්පන්නව සිද්ධ වෙන එකක්. හරිද? සංකතයි. සංකතය කියන්නේ හේතු නිසා සකස් වෙන්නේ. මාර්ග සමාධිය තමයි අපිව විමුක්තියටපත් කරන අවස්ථාව උදා කරවන්නේ. ඒක හේතු නිසා සකස් වෙන්නේ. ඒතර ඒකටත් තියෙනවා නීති වගේ. පටිච්චසමුප්පන්නව සකස් වෙනවා කියලා කියන්නේ ඉතින් නීති වගේක් තියෙනවා කියන එකනේ. නීතිය කියන්නේ මේ දේ වුණොත් මේ දේ වෙනවා. මේ දේ වුණොත් මේ දේ වෙනවා. මේ දේ වුණොත් මේ දේ වෙනවා. හරිද? මෙන්න මේ විමුක්ති ඥාන දර්ශනය ඇති වෙන්න නම් දැන් මම මේ කිව්ව කාරණා ටික කියනකොටත් යන්තම් හිතට ඇත්ත තමයි අප්පා එපා වෙනවා වගේ අදහසක් එනවද නැද්ද? නේද? මේකෙන් සම්පූර්ණයෙන්ම අත මිදෙන්න ඕනේ හිත. හරිද? ඒ කියන්නේ මේ 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 ලෝකේ තියෙන දේ තමයි පංච උපාදානස්කන්ධය. හරිද? මේකෙන් හිත අයින් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් තියෙන්නේ කොහමද? ඇල්ලලා තියෙන්නේ. හරිද? අන්නේ ඇලිලා තියෙන හිත මේකෙන් ගලවන්න ඕන. ගලවන්න නම් ඒ විමුක්තිය ඇති වෙන්න නම් ඒ සඳහා නුවණ ඇති වෙන්න ඕනේ. නුවණ ඇති වෙන්න ඕන කරනවා ඒ නුවණ ඇති වෙන්න ගැලවෙන්න අවශ්‍ය කරන නුවණ උපද්දවා ගන්න බෑ මේකෙහි හිත සතුටු වෙන තාක්කල්. මොකේද? පංච උපාදානස්කන්ධේ නැත්තම් මේ භවයේ ඇලෙන තාක්කල් සතුටු වෙන තාක්කල් සතුට වෙවි තියෙන තාක්කල් ඒකම හොඳයි ඒකම හොඳයි කිය කී අල්ලන් ඉන්න තාක්කල් දරුවෝය දෙමව්පියෝය ඉඩම් කඩම්ය යාන වාහන ගෙවල් දොරවල් මේ වගේ අහුවෙලා තියෙන තාක්කල් මේකෙන් ගැලවෙන්න බෑ. ආහෙන ඔන්න හේතුඵල ධමයක් එතන තියෙනවා. හරිද? අන්න ඒකට කියනවා එහෙම කලකිරෙන ස්වභාවයට කියනවා නිබ්බිදා විරාගය කියලා. හරිද? අන්නේ නිබ්බිදා විරාගය කියන එක නැත්තම් ඒ පිළිබඳව එහෙම එකක් නැත්තම් ඒ නිබ්බිදාව පිරිහි ගිහිලා තියෙනවා නම් එයාට කවදාකවත් විමුක්ති ඥාන දර්ශනය ලැබෙන්නේ නැහැ. එතකොට දැනට කලකිරීම තියෙනවද නැහැ? ආහාරයක් ගැනවත් ඒකෙන් ලැබෙන ආහාරයක් පිළිබඳව එයින් ලැබෙන සතුට පිළිබඳව කලකිරීමක් තියෙනවා. හරිද? දරුවෙක් දැක ලබන සතුටක් එනවා. ඒ ගැන කලකිරීම තුන මේක දරුවා වැඩක් නෑ නෙවෙයි. හරිද? මේකෙන් මං ලබන සතුට වැඩක් නෑ. රාගාදී කෙලෙස් ධර්ම කෙරෙහි මිනිස්සු හරියට සුභ වශයෙන් හැඟීම් තියාගෙන ඉන්නවා ලෝකේ මිනිස්සු. ඒවා පස්සේම දුවන්නේ එකයි. ඒක තමයි සැපේ, ඒක තමයි සැපේ කියලා. ඒක පිළිබඳව කලකිරීම තියෙන්න ඕන. මේ මුළු ලෝකෙම මිනිස්සු මේ වගේ මේ පුංචි සතුටක් පස්සේ දුවන දිවිල්ල ඒක ඉවරක් වෙන්නේ නැති හැටි එන්ඩෙන්ඩේ ගැන ආසාව වැඩි වෙන හැටි ඒව ඔක්කොම නුවණින් දකිමින් තවත් එක වතාවක් මෙවැනි සතුටක් ලැබුවා කියලා ඇති ඵලය මොකක්ද නේද? ආහාර පසුපස මුළු ලෝකෙම දුවගෙන යනවා. තිරිසන් සත්තු දුවගෙන යනවා. මේ බඩගිනි නැතුව පවා බඩගින්න ඉතර නෙවෙයි ආහාරය ගන්න නේද? ආහාර රසය පසුපස ඉතාම නේද ලොකු රණ්ඩු සරුවල් කරගෙන දුවගෙන යනවා. ඉතින් තව එක වතාවක් මේ දිවට ඒ රසය ලැබුණා කියලා මට ඇති වෙන සැනසීම නේද? මොකක්ද? කොච්චර රස දේවල් ලැබුණත් එක මොහොතකින් ඒක ඉවරයිනේ. අන්න ඒ වගේ අනිත්‍ය වශයෙන් දකිමින් අනාත්ම වශයෙන් දකිමින් දුක්ඛ වශයෙන් දකිමින් මේවා මගේ යහපත සඳහා නොවේය කියන සිහිය තියෙන්න ඕනේ. හරිද? අන්න ඒ සිහිය තියෙන තාක්කල් අපිට ඇත්ත අවබෝධ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ ඇත්ත අවබෝධ කරගන්න අවශ්‍ය කරන විදිහට ඒ කලකිරීමේ ස්වභාවය අපි තුල නිබඳව තියෙන්න ඕනේ. ඒ කලකිරීම කියන්නේ දරුවෝ වැඩක් නැහැ, දෙමව්පියෝ වැඩක් නැහැ, එහෙම නේ දෙමව්පියෝ නෙවෙයි වැඩක් නැත්තේ. දෙමව්පියෝ වැඩක් තියෙනවා. දරුවොත් වැඩක් තියෙනවා. යාන වාහනත් වැඩක් තියෙනවා. කෑමත් වැඩක් තියෙනවා. ඒවෙන් වැඩක් තියෙනවා. ඒවා ඕනේ. නමුත් ඒවෙහි ඇලීමෙන් ඇති ඵලක් නැහැ. ඒවා ග්‍රහණය කර ගැනීමෙන් ඇති ඵලක් නැහැ. මගේ හිත ඒවා තුල රඳවා ගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක්
නෑ. අන්න ඒක තමයි අපි හරියටම තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්තහම අපිට යම් අදහසක් ඇති කරගන්න පුළුවන්. මේ ඒක නැත්තම් ඒක නැති කල්හි නිබ්බිදාව නැති කල්හි විමුක්ති ඥාන දස්සනය එන්නේ නෑ කවදාකවත් මේ ලෝකේ කාටවත්. හරිද? දැන් කට්ටියට ප්‍රශ්නයක් එනවා. ඇත්තට මේ නිබ්බිදාව ඇති කරගන්න මොකක්ද දන්නේ කරන්න ඕනේ කියලා. නේද? අන්නේ නිබ්බිදාව ඇති කරගන්න මොකක්ද කරන්න ඕනේ කියලා. නිබ්බිදාව ඇති වෙන්නේ ඇත්ත తත්වය දැන ගැනීමෙන්. හරි, ඒකට කියනවා යථා භූත ඥාන දස්සනය කියලා. හරිද? ඇත්ත తත්වය මේවා එක මොහොතක මාර්ග සමාධිය ඇති වෙන වෙලාව මේ ඔක්කොම පරිපූර්ණත්වයට යනවා. හරිද? ඵලයට යද්දී එතකොට යථා භූත ඥාන දස්සනය කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ ඇත්ත తත්වය ඇත්ත විදිහට අවබෝධ වීම. හරිද? දැන් අපි දන්නවා සෝවාන් පලස්ත භාවයට පත් වෙනකොට ආත්මීය සංඥාව නැති වෙලා යනවා. හරිද? එහෙනම් ඒ කියන්නේ ඇත්ත අවබෝධ වෙනවා. මේක ආත්ම කොට ගන්න බෑ කියන එක 100%ක්ම අවබෝධ වෙනවා. අන්න ඒ විදිහට ඇත්ත తත්වය මොනවද? ඇත්ත తත්වය තුනයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. මේ පංච උපාදානස්කන්ධයෙහි මාත්‍รีย තැනක නিত্য සුඛ ආත්ම කියලා නැත. දුක පිරිසිඳ දැනගන්නවා කියන්නේ ඒකයි නේද? එක තැනකවත් මේක සැපයි, සුවයි, මధుරයි කියලා ගන්න බෑ කියලා අවබෝධ වෙනවා. යමක් අවබෝධ වුණාම ඒකට ප්‍රතිවිරුද්ධ අදහස එන්නේ නැහැ. මම ඔකට කියන්නේ අර මලමිනියක් ගැන කතාව නේද? මොනවා හරි කාරණාවක්ින්ද අපේ පවුලේ කෙනෙක් මැරුණා කියලා ආරංචියක් එනවා. ඇවිල්ලා සීල් කරපු පෙට්ටියක් ගෙදෙට්ට එනවා. දැන් මැරුණා කියලා ආරංචියක් ආවේ අහවල් තැන, මොනවා හරි ලොකු අනතුරක් වෙච්ච තැන. ඒතර දැන් මෙයා මැරුණා කියලා මම දැනගන්නවා. පාංශකූලෙත් දෙන ඔක්කොම කරාට මගේ හිතේ සිතුවිලි එනවා. ඒ කිව්වට වෙන මොකක් හරි වැරදීමක්ද දන්නෙත් නැහැ. වෙන කෙනෙක් මැරිච්ච බොඩියක් දෙකක් දන්නෙත් නැහැ මේකට එවලා තියෙන්නේ කියලා මට සැක උපදින මැරුන්නේ නැහැ කියන අදහස් එන ස්වභාවය මගේ හිතේ තියෙනවා නේද? ඒ මොකද මැරුන්නේ නැහැ කියලා නේද අදහස් එන ගතිය තියෙනවා. ඇයි ඒ ඇත්ත දැක්කේ නැහැ? එතකන් සැරසර නෑ මැරෙන්න ඇති ඉතින් නැත්තම් ඉතින් ඔහොම මෙහෙට පණිවිඩේ දෙන්නේ ආය ඇත්තට මැරෙලා නැද්ද දන්නෙත් නැහැ නේද? සැක උපදිනවා. ඒ වගේ සිතුවිලි එනවා. කොයිලා හරි මම මොකද කරන්නේ මේකේ කරදරේ බැරි හින්දා කට්ටියක් එක ගිහිල්ලා අර පෙට්ටිය ගොඩ අරගෙන විවර කරලා බලනවා. බලනකොටදී මට තේරෙනවා මෙයා තමයි කියලා. අන්න තේරුණා, අවබෝධ වුණා, දැක්කා නේද? ඇත්ත දැක්කා. අන්න ඒ වගේ දැක්කොත් ආයෙ මැරුන්නේ නැහැ කියන සිතුවිල්ල බලහත්කාරයෙන්වත් මට ගෙන්නන්න පුළුවන් බෑ නේද? අන්න ඒකයි ඇත්ත දැකීම කියලා කියන්නේ. ඒතකොට අපිට තියෙනවා ඇත්ත දැකීමේ අවශ්‍යතාවයක්. මොන වගේද? මේ රැවටිලා ඉන්න අම්මා නේද? අම්මට රැවටිලා කියන්නේ අම්මා අපි රවට්ටලාද නේද? රවට්ටන වෙලාවලු තියෙනවා නේද? අම්මා වුණත් අපිව රවට්ටන වෙලාවල් ඕන තරම් තියෙනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. අම්මාය, තාත්තාය, සහෝදරයය, ඥාතියය කියලා මේ පේන මායාව, මේ දැනෙනදී හරිද? ඒක මායාවක් කියනකොට කවුරු හරි අකමැති වෙන්න පුළුවන්. මං එතකොට පටලනවා නේද? පටලලා අහනවා යමක්, එතකොට ඔන්න තේරෙන්න පටන් ගන්නවා. හරි, දුන් ඉඳ හැල්ල බලන්න ගියා නේද? ඔන්න අහනවා නේද? එතකොට කියනවා ඔව්. මොනවද දැක්කේ? වතුර නේද? ඇයි වතුර බලන්න ගියේ? ගෙදර වතුර තියෙනවනේ නේද? ගෙදර වතුර තියදී වතුර බලන්න ගියේ. එතන දුන් හිඳ ඇල්ල කියලා එකක් තියෙනවද? ඔව්. නෑනේ, වතුරනේ තියෙන්නේ. එහෙම කිව්වොත් අපි මොකක්ද දෙන උත්තරේ? ඇතර දුන් හිඳ ඇල්ල කියන්නේ වතුරනේ නේද? අන්න බලන්න, ඒකට අපි සම්මත කරන් තියෙන මොකේද? වතුරට නම් දුන් හිඳ ඇල්ල කියලා සම්මත කරන් තියෙන්නේ. අපේ ගෙදර දුන් හිඳ ඇල්ල කෑල්ලක් තියෙනවා. මොකක්ද? වතුර වැටෙන විදිහට. එතන වතුර වැටෙන විදිහට අපි කියනවා දුන් හිඳ ඇල්ල කියලා.
හරිද? ලක්ෂ පානයල්ල කියන්නේ ඒත් වතුර. හැබැයි ඒක අපිට අඳුර ගන්න පුළුවන් නේද? දුම් හිඳ වෙනම අඳුරන්න පුළුවන්, අරක වෙන අඳුරන්න පුළුවන්. ඇයි? වැටෙන විදිහේ වෙනස්කම් දෙන දෙකේම තියෙන්නේ වතුර. අන්න ඒ වගේ අපි හැම දෙනා ළඟම තියෙන්නේ පංච පාදානස්කන්ධ. හරිද? හැබැයි ඒක නැවත නැවත අර දුම් හිඳල්ලේ නම් ගැලීම් එකයිනේ තියෙන්නේ, මෙතන ගැලීම් පහක් තියෙනවා. ඒ පහ ගලන ආකාරය අපිට පේන විදිහ තමයි අම්මාය, තාත්තාය, සහෝදරයය, ඥාතියය කියලා ඒකට අපි බැඳිලා. හරි? ඒකට අපි බැඳිලා. ඒ බැඳිලා තියෙන එතකොට ගැලීම් පහකට. ඒකේ ඇත්ත తත්වේ තේරුම් කරගන්නවා කියන්නේ මම කියලා හැඟීමක් තිබුණා නම්, මගේ කියලා හැඟීමක් තිබුණා නම් ඒක නැති වෙනවා. නැත්තරම නැති වෙනවා. හරිද? මම කියලා හැඟීමක් තිබුණා නම් මගේ කියලා හැඟීමක් තිබුණා නැති වෙනවා. එතකොට ඒකට බලන්න අර බැස ගන්න ඕන කොහෙටද? තමන්ගේ ඇතුළාන්තයට. මේක ඇතුළාන්තය කියලා ඇතුළාන්ත විමසපු ගමන් අනිත් අයත් මෙහෙමයි කියලා තේරෙනවා. හරිද? අන්න එහෙම තමයි ඔය යථාභූත ඥානය නැත්තම් කලකිරෙන්නේ නැහැ. කලකිරීම කියලා කියන්නේ දැන් ඉස්සරහට මට මේකෙන්ම දැන් අපි හුඟක් වෙලාවට කරන්නේ මේ අපේ අම්මා හොඳ නැත්තම් මං පුංචි අම්මත් එක්ක මේ ඉන්නවා, පුංචි අම්මලා ගෙදර ගිහිල්ලා ඉන්නවා කියලා සමහර ළමයි තීරණයක් ගන්නවා නේද? නැත්නම් ලොකු අම්මලා ගෙදර යනවා කියලා තීරණයක් ගන්නවා. හරි? එතකොට තමන්ගේ ස්වාමි දියණිය හොඳ නැත්තම් වෙන ස්වාමි දියණියක් හොයා ගන්නවා කියලා තීරණයක් ගන්නවා නේද? ඒ වගේ වෙන වෙන මේ තීරණය ගන්න මොකද්ද? පංච උපාදානස්කන්ධය වෙනුවට තවත් පංච උපාදානස්කන්ධයකම තමයි විසඳුම ඕන කියලා හොයන්නේ අපි. මේ භවය තුල ඉඳගෙන මෙවැනිම භවයන් ප්‍රාර්ථනා කරනවා. මේ හොඳටම දුක් විඳිනවා. දුක අඩු එකක් හම්බෙන්න ඕන කියලා නේද? දුක අඩු එකක් හම්බෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. කටහඬ හොඳ එකක් හම්බෙන්න ඕනේ, පාට හොඳ එකක් හම්බෙන්න ඕනේ නේද? ඒ වගේ එක එක ඒවා ප්‍රාර්ථනා කරනවා. එක එක මේ ලෝකේ දැකලා ඒ දේවල් තුල අප්‍රමාණ දුක් තියෙනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ ප්‍රාර්ථනා කරනවා කියන්නේ දුක්ම ප්‍රාර්ථනා කරනවා. හරි? අහවලා දකින්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා, අහවල් දේවල් විඳින්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක ඊළඟ භවයේ තරන්නේ මේ භවයේදීත් ප්‍රාර්ථනා කරනවා. අපි මේ හෙට අනිද්දා යමක් අපේ හිත ප්‍රාර්ථනා කරනවා නම් මට මෙන්න මේ දේවල් වෙන්න ඕනි කියලා අන්න එතනදිත් අපි ප්‍රාර්ථනා කරන්නේ මොනවද? දුක්මයි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට දුක් ප්‍රාර්ථනා කරන අපේ හිත ඒක දැනගත්තොත් රිදීම් ඇති වෙනවා කියලා අනාගතයේදී දැනගත්තොත් ඒ රිදීම් ඇති වෙන දේවල් අපි ප්‍රාර්ථනා කරනවද? කවදාවත් නැහැ නේද? යම් දෙයක් නිසා රිදීමක් ඇති වෙනවා නම් ඒ රිදීම් ඇති වෙන දේ අපි ප්‍රාර්ථනා කරන්නේ නැමයි. ඔව්ද නැද්ද? එහෙනම් පංච උපාදානස්කන්ධයෙන් හිත අත මිදෙනවා කියලා කියන්නේ අන්න එහෙම එකක්. ඒක වෙන්න නම් ඒ පිළිබඳ යථා භූත ඥාන දර්ශනය ඇති වෙන්න ඕනේ. හරිද? අන්න ඒක ගැන අපිට උදව් අදහසක් එනවා. එහෙනම් මේක ඇත්ත දැනගන්න ඕනේ. එහෙනම් මේ ඇත්ත දැනගත්තොත් කලකිරෙනවා. කලකිරුණොත් හිත මුදවා ගන්න පුළුවන්. ඇත්ත දැනගත්තොත් කලකිරෙනවා. කලකිරුණොත් හිත මුදවා ගන්න පුළුවන්. හරිද? ඇයි මේ හදිස්සියේ මේ වගේ දේශනාවක් දැන් මේ මෛත්‍රිය ගැන දේශනා කර කර ඉන්න කාලෙදී මේ වගේ දේශනාවක් ඔන්න දැන් ඊළඟට තමයි කාරණාව. යථාභූත ඥාන දර්ශනයට ඇත්ත දැන ගැනීම සඳහා ඕන කියලා කියන බුදුරජාණන් වහන්සේ මොකද්ද? සම්මා සමාධිය. ඒ සම්මා සමාධියම තමයි ඇත්ත දැන ගැනීම සඳහා අවශ්‍ය වෙන මාර්ග සමාධිය බවට පත් වෙන්නේ. මාර්ග සමාධිය යම් හේකින් නැත්තම් පිරිහිලාගිය මාර්ග සමාධිය නම් තියෙන්නේ කවදාක්වත් යථාභූත ඥාන දර්ශනයට කරුණු නැහැ. යථාභූත ඥාන දර්ශනේ එන්නේ නැහැ සමාධිය නැත්තම්. එහෙනම් සමාධිය ඕනේ. හරිද? දැන් අපි කතා කරමින් ඉන්න මෛත්‍රිය පිළිබඳව අපිට අපේ පින්වත්නි සමාධිය ඇති කරගන්න අවශ්‍ය වෙන මූලික ගුණාංගයක් තමයි නේද? වේගයෙන් අපිට ඉක්මනට පුළුවන්. ඉක්මනට චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න පුළුවන් එකක් තමයි සමාධිය කියලා කියන්නේ. මේ මෛත්‍රිය කියලා කියන්නේ.
ඉක්මනින් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න පුළුවන් දෙයක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ඒකේ වටිනාකම එහෙමනම් දැන් අපිට උපරිම වශයෙන් වැඩි වෙන්න ඕනේ එහි වටිනාකම. හරි. හොඳයි. එතකොට මෙන්න මේ විදිහට පටිච්ච සමුප්පන්නව අපි මේක තේරුම් ගන්න ඕනේ. පටිච්ච සමුප්පාදයට අනුකූලව අපි මේ මාර්ගය උපදවා ගැනීම තේරුම් ගන්න ඕනේ. දැන් සමාධියට මොනවද දැන් නැවුනේ? දැන් අපි මෛත්‍රිය කියලා කිව්වා. මෛත්‍රිය වඩලත් මෛත්‍රී චේතෝ විමුක්තියක් තියා මෛත්‍රියෙන් පොඩි සමාධියක්වත් එන්නේ නැති ස්වභාවයක් තියෙනවා හුඟක් අයට. ඒකට මොකක්ද ඕනේ කියලා පොඩ්ඩක් අපි විමසලා බලමු. මං හිතන්නේ මේ වෙනකොට නොදන්නව වෙන්න බෑ. හිතෙන් ආවද බලන්න ඇතුළාන්තයෙන් තමන්ගේ මේකට උත්තරය ආවද කියලා පොඩ්ඩක් බලමු. එහෙම නැත්තම් අපිට මේවා කටපාඩම් කර ගැනීමේ වැඩපිළිවෙලකට යන්න වෙනවා. මොකක්ද අපේ පින්වත්නි මේ සම්මා සමාධියට ඕන වෙන්නේ? සම්මා සමාධියට ඕන වෙන්නේ මොනවද? සීලය නේද? අපි මේ වෙනකොට සීලය ගැන ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, එතකොට ප්‍රත්‍යසන්නිස්සිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය, මේ වගේ දේවල් ගොඩක් කතා කරා. හරිද? එතකොට මෙතන මේ සීලය කියලා කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට. එතකොට යම් කිසි විදියකින් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් පිරිහිලා නම් නැත්තම් එයාට සමාධියට හේතු වෙන කරුණු නැහැ. සමාධියට හේතු වෙන කරුණු නැත්තම් සමාධිය හැදෙන්නේ නැහැ. එහෙනම් සමාධිය පිරිහෙනවා. හරිද? සමාධිය පිරිහෙනවා නම් මොකද වෙන්නේ? එයාට යථාභූත ඥාන දර්ශනය එන්න හේතු නැහැ. හරිද? එතකොට ඒක නැති වෙනවා. යථාභූත ඥාන දර්ශනය පිරිහෙනවා නම් නැත්තම් ඒක පිරිහෙනවා නම් එයාට නිබ්බිදාව එන්න හේතු නැහැ. හරිද? කලකිරෙන්නේ නැහැ. කලකිරෙන්න හේතු නැහැ. එතකොට කලකිරීම එන්නේ නැහැ. කලකිරීම පිරිහෙනවා නම් කලකිරීම නැත්තම් විමුක්ති ඥාන දර්ශනය එන්නේ නැහැ. දැන් එහෙනම් සීලය ඕනේ නේද? එතකොට අපි ඔය කියන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඇති වෙන්න නම් සඳහන් කරනවා අපි මේ සූත්‍ර ධර්මයක් ගැනයි මේ කතා කරමින් ඉන්නේ. සූත්‍ර ධර්මයක් පිළිබඳව හරිද සටහනෙන් මේ පින්වන්ත ඇත්තන්ට මේ සූත්‍ර ධර්මය බලා ගන්න පුළුවන්. අපි මේ පිළිබඳව පැහැදිලිව සටහනක් මේ පින්වන්ත අය අතටපත් කරනවා. එතකොට ඒකෙන් බලා ගන්න පුළුවන්. කොහොම තියෙනවද මොකද්ද මේ සූත්‍ර ධර්මය? මොකක්ද මේ වැඩපිළිවෙල කියලා? එතකොට මේ කියන සංවර සීලය ඇති වෙන්න නම් ඕන කියලා කියනවා ඉන්ද්‍රිය සංවරය. හරිද? ඒක හරිය ප්‍රබල කාරණාවක්. ප්‍රාණඝාත කැඩෙන තැනට, හොරකම් කිරෙන තැනට, කාමයේ වර්ධව හැසිරෙන තැනට හිත සකස් වෙන්නේ. බොරු කියන, පරුස වචන කියන, කේලම් කියන, හිස් වචන කියන, සුරාපානය කරන තැනට හිත සකස් වෙන්නේම වැරදි මෙනෙහි කිරීමක් ඉඳන්. හරිද? මොකක්ද ඒ වැරදි මෙනෙහි කිරීම? ඇහැට රූපයක් දැකලා සතුටක් ආපුවාම ඒකමයි සැපේ, ඒකමයි සැපේ, ඒකමයි සතුට, ඒකමයි සතුට කියලා නැවත 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 අරකි විඳිනවා. ඒකමයි යෝන, ඒකමයි යෝන කියලා ඒක විඳින්න පටන් ගන්නවා. ඒක විඳගෙන ඒක විඳගෙන යනකොට මොකද වෙන්නේ? ඒක විඳිනකොට ඒකමයි සැපේ කියලා ඒක විඳිනකොට ඒකෙහි ඇලෙනවා. ඒක ග්‍රහණය වෙනවා. ඒ වගේ කුමන හෝ ජීවි අජීවි වස්තුවක් ග්‍රහණය වුණාම අපේ පින්වත්නි මොකද වෙන්නේ? ප්‍රාණගත දත්ත දාන ආදී කරන මට්ටමකට හිතපත් වෙනවා. හරිද? අම්මා කෙනෙක් තමන්ගේ දරුවා හින්දා බොරු කියනවා. දරුවන්ට තියෙන බැඳීම හින්දා පත්තෑය ගෙදර આવොත් පොඩි එකා ඉන්න කාලේ ගෙදර ඌව මරලා දානවා. කිසි කතාවක් නැහැ. වෙන මොකටවත් නෙමෙයි මේ මගේ ළමයාව පරිස්සම් කරන්න ඕන හින්දා කියලා. ඒ වගේ බැඳීම් හින්දා, ඒ බැඳීම ඇති වුණේ ඉන්ද්‍රිය අසංවරය නිසා. ඒ බැඳීම ඇති වුණේ ඉන්ද්‍රිය අසංවරය නිසා. තේරෙනව නේද? හරි. එහෙනම් අපිට ඕන වෙනවා ඉන්ද්‍රිය සංවරය නේද? ඉන්ද්‍රිය සංවරය ඇතිවෙන්න ඕන වෙන මූලික දෙයක් තියෙනවා.
මට එතෙන්ට මේ එන්න ඕනනේ. හරිද? මොකක්ද අකුසලය පිළිබඳව, පාපය පිළිබඳව ලැජ්ජාව සහ බය. හරිද? මේ සූත්‍රය හිරි ඔත්තප්ප සූත්‍රය. හරිද? මේ සූත්‍රය තියෙන්නේ සංයුක්ත නිකායේ සත්තක නිපාතයේ මහාවග්ගයේ තියෙන සූත්‍රයක් තමයි හිරියොත්තප්ප සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිරියොත්තප්ප නැති කල්හි, නැත්නම් ලැජ්ජා බය නැති කල්හි, හිරියොත්තප්ප විපන්නස්ස හතුපනීසෝ හෝති ඉන්ද්‍රිය සංවරෝ. හිරියොත්තප්ප නැත්තම් පිරිහීගිය හිරියොත්තප්ප නම් තියෙන්නේ අන්න ඉන්ද්‍රිය සංවරයට කරුණු නැහැ. ඒක උපනිශ්‍රේ වෙන්නේ නැහැ. හරි? උපනිශ්‍රේ වෙන කරුණු නැහැ කියන එක. ඒතර ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය සංවරයේ අසති ඉන්ද්‍රිය සංවර විපන්නස්ස හතුපනිසෝ හොති සීලං. ඉන්ද්‍රිය සංවරය නැති කල්හි, ඉන්ද්‍රිය සංවරය පිරිහීමට ගිය කල්හි අන්න සීලය නැති වෙනවා. ඉන්ද්‍රිය සංවර වුණොත් සීලය නැති වෙනවා. හරිද? ඕන තරම් වැරදි වැඩ කරන්න ලෑස්ති, ඔය ටික ටික උපාදාන ඉන්ද්‍රිය අසංවරච්ච ගමන් වෙන්නේ උපාදාන වෙනවා. ඒතකොට සීලය නැති වෙනවා. සීලය නැති වෙනකොට සම්මා සමාධිය නැති වෙනවා. නේද? සම්මා සමාධිය නැති වෙනකොට යථාභූත ඥාන දර්ශනය නැති වෙනවා. යථාභූත ඥාන දර්ශනය නැති වෙනකොට නිබ්බිදාව නැති වෙනවා. නිබ්බිදාව නැත්තම් විමුක්ති ඥාන දර්ශනය ඇති වෙන්නේ නැහැ. හරිද? එහෙනම් අපිට ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ මගේ තුල ලැජ්ජා බය නේද? ඕක කියනකොටම අපේ හිත කියයි, අනේ හාමුදුරනේ අපි ලැජ්ජා බය ඇතිව හැදිච්ච අය කියලා. නේද? දැන් කාලේ ඉන්න අයට ලැජ්ජා බය නැතුනොත් අපිට හොඳට ලැජ්ජා බය තියෙනවා අය කියලා. ඇත්තනෝ තියෙනවද දන්නේ නේද? ඔව්ව තියෙනවා. හාමුදුර හිතන්නේ නැහැ කියලා නේද? එහෙම හිතේවි. අපේ පින්නත් නේ, මං ඒ වුණාට මෙන්න මෙහෙම අහනවා. හරිද? දරුවෙකුට ආදරය කරන්න ලැජ්ජා වෙන්න ඕනද? දරුවෙකුට ආදරය කරන්න, දරුවෙක් කෙරෙහි බැඳීමක් ඇති කරගෙන ආදරය කරන්න ලැජ්ජා වෙන්න ඕනද? බය වෙන්න ඕනද? නේද? හා, එහෙනම් දරුවෙක්ගේ ආදරය කෙරෙහි ලැජ්ජා වෙන්න, බය වෙන්න දෙයක් නැහැ කියලා තමයි අපිට හිතෙන්නේ. එහෙනම් ලැජ්ජා බය නැහැ. මොනවා කරේද? දරුවෙකුට තියෙන ආදරය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක් ගැන අකුසලයක් කරේ ලැජ්ජා බය නැතුව ඉන්නේ. අන්න මෙන්න මේකෙන් මං පෙන්නුම් කරේ දරුවෙකුට තියෙන ආදරය. දරුවා කියන්නේ, ආදරය කියන්නේ පංචපාදානස්කන්ධයද නැද්ද? නේද? දරුවා පිළිබඳ සංඥා තියෙනවා, දරුවා පිළිබඳ සංස්කාරයන් තියෙනවා, දරුවාගේ රූපය තියෙනවා. මගේ ඇහැ කියන්නේත් රූපයක්. ඇහැට පේන මේ රූපය තමයි, ඒ කෙරෙහි තමයි මට මේ බැඳීම ඇති වෙලා තියෙන්නේ. බැඳීම කියන එකත් එහෙම, ඒයින් ලැබෙන සතුට කියන ඒවා ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ. එහෙනම් ඒව දන්නවද නැද්ද? අනිත්‍ය කියලා දන්නවද නැද්ද? අනාත්මයි කියලා දන්නවද නැද්ද? දැන් කොච්චර කලින්ද දන්නේ නේද? දන්නවා. ඒ දැනීම තියාගෙනත් මට මේ දේටම පුදුම විදිහට බැඳීගෙන යනවනේ කියලා ලැජ්ජාවක් ඇති වෙන්න ඕනේ. ඒ වගේම මේ බැඳීම අම්මා නැති වෙච්ච හින්දා හඬපු කඳුළු සංසාරික ජීවිතේ එකතු කරොත් මහ මුහුදේ තියෙන වතුරට වඩා වැඩි. ඒ තරම් වාර ගාණක් අපි මැරිලා තියෙනවා. හරිද? මේ ලෝකේ අම්මා නොවිච්ච කිසිම සත්වයෙක් හොයාගන්න බැරි තරම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් කොච්චර වාර ගාණක් ඉපදිලා තියෙනවද? එච්චර වාර ගාණක් ඉපදිච්ච මැරිච්ච මම මේ වතාවෙදිත් මෙන්න මේ අම්මා වල්ලගෙන දඟලනවා නේද? තවත් තාමත් මොනවද නැත්තේ? ලැජ්ජාව නැහැ. මහ මුහුදේ පිරෙනකම්, වතුර පිරෙනකම් අඬලා ඉන්නේ. හරි, තව ලැජ්ජා නැහැ, තව අඬන්න ලැස්ති වෙන්නේ. හරිද? මේ මොහොත මතක් වෙනකොට ලැජ්ජා නැතිකම දැනෙනු, ලැජ්ජා නැහැ කියලා. අනාගතය මතක් වෙනකොට තව කොච්චර අඬන්න වෙයිද මගේ අම්මයේ කියලා බය උපදින්න ඕනේ. දරුවන් කෙරෙහි ඇති කරගන්න බැඳීම ගැන, අම්මේ බැඳීමක් ඇති වුණා කියලා බය උපදින්න ඕනේ. හරිද?
ඒක නිබඳව සිද්ධ වෙන්න ඕනේ. එහෙම වෙනවද දන්නේ නැහැ. එන ලැජ්ජා බය නැහැ. හරිද? ඔන්නෝ ලැජ්ජා බය ඇති කරගත යුතුව තියෙනවා හරියටම. මේ ප්‍රායෝගික කොටසක් කිව්වේ මම මේ. හරිද? අපි හිතනවා නම් අපිට ලැජ්ජා බය තියෙනවා කියලා. ඒක සාපේක්ෂව පොඩි දේවල් වල තියෙන්නේ. ඒ කියන්නේ සමාජ සම්මතයේ තියෙන වැරදි කරා. සමාජ සම්මතයේ තියෙන වැරදි කරන්න නම් ලැජ්ජා බය තියෙන සමහර රට ඒකත් නැහැනේ. නේද? කෝණක්වත් නැහැ. එතකොට එහෙම ලැජ්ජා බය ඒ සමාජ සම්මතයේ තියෙන වැරදි නෙවෙයි. ඉන්ද්‍රිය සංවරය ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවර වෙනකොට ලැජ්ජා බය තියෙන්න ඕන. මෙච්චර මෙහෙම වෙලත් මෙහෙමයි මෙච්චර මෙහෙම වෙලත් මෙහෙමයි කියලා. නේද? අපාය බය හොඳටම දැනගෙන සමහර අය එහෙම එකක් වෙන එකක් නැති වෙයි කියලා ඒ මොහොතේ පාපය කරනවා. හරි? ඒ මොහොතේ නොයෙකුත් පාප ධර්මයන් තමන්ගේ තුලින් සිද්ධ කරනවා. ඉතින් අන්න ඒව ගැන අපිට ලොකු අදහසක් තියෙන්න ඕනේ. ලැජ්ජා බය හොඳට ඇති කරගන්න ඕනේ. ඒකට මොකද කරන්න වෙන්නේ? අකුසලයේ අකුසලයේ විදිහට හඳුන ගන්න ඕනේ. අකුසලයේ හඳුනගන්නේ කෙනෙක්ගෙන් මං සමහර වෙලාවට අහපුවාම දැන් ඔය ලැජ්ජා බය ගැන අහපුවාම නම් ඔක්කොම හුඟක් අය කියන්නේ නැහැ කියලා. දරුවෙකුට ආදරය කරන ලැජ්ජා වෙන්න ඕනද බය වෙන්න ඕනද කියලා නෑ 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 එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා තමයි ගොඩක් අය කියන්නේ. හැබැයි දරුවෙකුට තියෙන ආදරය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද කියලා අහපුවාම නම් හුඟක් අය කුසලයක් නම් කියන්නේ නැහැ නේද? ඒක දන්නවා. නේද? දැනගෙන ඒක මෙනෙහි කරලා නෑ ඒකේ මොකක්ද වෙන්නේ කියලා මිනී කරලා නැහැ. ඒකට ලෝභ දේශ මොහ උපදින හැටි, ඒක රත් වෙන්න හේතු වෙන හැටි, ඒක ආශ්‍රවයන් බවට පත් වෙන්න හේතු වෙන හැටි මේ මොකක්වත් මිනී කරලා නැහැ. ඒක ගැන සංඥා එන්නේ නැහැ. හරිද? ඒක ගැන සංඥා නැහැ. හරියට කොයි වගේද? මෙතන තමයි මට මේ කතා කරගන්න ඕන කරලා තියෙන්නේ. මොකද මුල හදන්න ඕන, හදපු ගමන් අනිත් ටික ටික හරියනවා. හරිද? සංඥා එන්නේ නැහැ කියන්නේ මොකක්ද කියලා හරි ලස්සනයි. ඉතින් මේවා සාමාන්‍ය ජීවිතේට ගලප ගත්තහම හරිද? මම අර හැමදාම කියන්නේ අම්මා කෙනෙක් හොද්ද හැඳි ගගා ඉඳලා හැන්දට හොදි ටිකක් අරන් අතට දාලා රස බලනවා. බලලා තව මොන හරි ටිකක් අරන් දානවා. දැකලා තිනවා ඒකෙන් දානවා ආය හැඳි ගන්නවා ආය අතට ගන්නවා ආය බලනවා. හරිද? ආය කෑලි කෑලි මොන හරි දානවා. ඒ කරලා හොඳට සුවඳ එන්න නේද? ඈතට සුවඳ එන්න වැඩේ සකස් කරනවා. බලන්න මේක වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් නේද? හොඳට බැලුවොත් මේ අතට අරගෙන මේක දාපු ගමන් ඒ ඇති වෙලා තියෙන රසය ගැන එයාට සංඥාවක් එනවා. මිරිස් මදි. හා දානවා නේද? ඊට පස්සේ දාලා ආය අරන් බලනවා. ඊට පස්සේ ලුණු මදි. හරි? එහෙම සංඥාවක් එනවා. හරි? මිරිස් මදි, ලුණු මදි කියලා සංඥාවක් එනවා. මෙන්න මේවා මදි කියලා හරියටම දැනගන්නවා. කොහෙන්ද? එයාගේ මනසෙන්. කොහොමද දන්නේ ගුණේ? ඒක උනේ කොහොමද කියලා බලන්න. එහෙම බලනකොට සංඥායෙන් නැති අය ඉන්නවද? ඉන්නවා. එයාලා කිරියෝදි හදපුවාම කණ්ඩ ගියායි කියනවා. කිරියෝද්ද දැකලවත් නැහැ මේ හදපු එකේනවා. නේද? මේක දිය රහයි කියනවා. නේද? මේකේ අරවා වැඩි මේ වැඩි කියන එකේ හරි රසයක් නැහැ. ඇයි? මෙයා මෙහෙම අතර අරගෙන දිවට දාලා බලද්දී එයාට හරියට සංඥාව එන්නේ නැහැ. මෙන්න මේ දේවල් තමයි අඩු, මෙන්න මේ දේවල් තමයි වැඩි කියලා එන්නේ නැහැ. ඇයි? මොකද්ද? පුරුදු වෙලා නැහැ. උත්තරේ ඔන්න ඔය උත්තරේ මම දැන් අරන් තිනවා ධර්මදේශනා 50ක විතර. හරිද? ඒ කියන්නේ පුරුදු කරන්න ඕනේ. පුරුදු කරනවා කියන තැනේදී පුරුදු වුණාට පස්සේ අපේ මනස හරි පණිවිඩේ දෙනවා. හරිද? gedare ඉන්න දඩෝරි බල්ලෙක් කවුරු හරි ආපුවම බිරුවට එයාට තේරුම් ගියොත් එයාට පුරුදු වුණොත් මෙයා gedare එක්කෙනෙක් කියලා නැත්නම් gedareට ගොඩක් සමීප එක්කෙනෙක් කියලා ඊට පස්සේ අබුරන්න නැතුව යනවා. ඒතර කියන්නේ අපි යාට අරක නේද පුරුදු වෙලා කියලා. ඒ වගේ අපේ සිත්වල තියෙන ස්වභාවයක් තමයි පුරුදු වෙන්න පුළුවන් කියන එක. එහෙනම් කිරි හොද්දක් හදද්දී නියම රසය හදාගන්න හැටි ඒකට මේ වෙලාවට මේක දාන්න ඕනේ, මේ වෙලාවට මේක දාන්න ඕනේ කියලා, මේ වෙලාවට මේක දාන්න ඕනේ කියලා සංඥා එන්නේ පුරුදුනොත් විතරයි.
සංඥා එන්නේ පුරුදුනොත් විතරයි. ධර්මයේ කෙරෙහි ආදරය දැනනකොට ලැජ්ජා බය එන්නේ එහෙනම්. ධර්මයකට තියෙන ආදරය කියන්නේ භයානක දෙයක් කියලා හිතනද පුරුදුනොත් විතරයි. හරිද? පුරුදුනොත් විතරයි බය උපදින්නේ. එහෙනම් මොකද කරන්න ඕන? කිරි හොදි හදන්න නේද? ගෙදර ඉන්න දරුවන්ට දෙමාපියෝ ටෝකු වෙන එන පුරුදු කරා. නේද? එහෙමනේ ටෝකු වෙන එන පුරුදු කරනවා ළමයින්ට. ඕක කොහොම කරලා හරියන්නේ? ඕක කොහොම කරලා හරියන්නේ කියලා. වැරදි විදිහට කරන ඕනම දෙයක් එහෙම ගුරුවරුත් අපිට ටෝකු වෙන එන පුරුදු කරා. හුඟක් දේවල් ගණන් හදන්නත් පුරුදු කරා. හැමදේම කියන්නේ පුරුදු වුණාට පස්සේ අපේ මනසින් එක නැగిලා එනවා. ඒකට කියන්නේ මොකක් කියලාද? මානසිකාරය කියලා. හරිද? ඒ අවශ්‍ය කරන මානසිකාරය සකස් කරගන්න ඕනේ. හැම අකුසලයක්ම ඇති වෙනකොට ඒ අකුසලය ගැන ලැජ්ජා බය ඇති වෙන මානසිකාරයක් ඇති කරගන්න ඕන. ඒකට කරන්න ඕන මොකක්ද? මුලදී එහෙම එන්නේ නැහැ. අකුසලයත් එක්ක ඒ අකුසලයේ තියෙන භයානකකම ගැන එක පැත්තකින් මෙනෙහි කරන්න ඕන. හරිද? අකුසලයේ තියෙන භයානකකම ගැන, මේ අකුසලය නිසා මට සංසාරේ විඳින්න වෙන දුක්, ඒකයි මම කලින්ම අනමදග්ග සංසාරය ගැන කියලා දුන්නේ. නේද? මෙච්චර දිග කාලයක් මං ඇවිල්ලා තියෙනවා. අන්න ඒක මතක් වෙනකොට මට ලැජ්ජාව උපදිනවා. ඒකයි අපි කලින්ම ප්‍රේත වස්තුව ගැන කතා කරේ. හරිද? දැන් හෙට අනිද්දාම දේවදූත සූත්‍රය ගැන කතා කරනවා. මෙහෙම සැරෙන් සැරේ මේවා ආයෙ මතක් කරන්න ඕන. දැන් මේ දවස්වල හොඳ කුසල හැඟීමක් වර්ධනය කරමින් ඉන්නේ. හරිද? ඒකට ලොකු වැඩ පිළිවෙලක් අරන් යමින් ඉන්නවා. වෙනදාට වැඩිය ප්‍රබලව මෛත්‍රිය වඩන්න දැන් කටි සූදානම් යන අතරවාරේ මේ වගේ දේකුත් අපි අහගන්න ඕන. හරි? සැරෙන් සැරේ අපි මේ වගේ අවශ්‍ය කරන ධර්ම කරුණක ආభాෂය ලබන්න ඕනේ. එතකොට දැන් දැනෙන්න ඕනේ එහෙනම් මට අකුසලයක් එනකොට ඒ අකුසලය මගේ ළඟ ක්‍රියාත්මක වෙනකොට ලැජ්ජාවක් ඇති වෙන්නේ. මේ වගේ දේවල් සංසාරික ජීවිතේ පුරාවට කරගෙන ඇවිල්ලා තමයි මේ ඉන්නේ. ලැජ්ජාව වේද නේද කියලා ඒ ලැජ්ජාව දැනෙන්න ඕනේ. ඒක පුරුදු කරන්න ඕනේ. ඒක මෙනෙහි කර කර පුරුදු කරපුවම එක පාට වෙන්න පටන් ගන්නවා. ඊළඟට ප්‍රේත වස්තුව ආදිය පිළිබඳව තිරිසං ලෝක ගැන මෙනෙහි කරලා ආන් අර අනමතග්ග සංසාරයේ පිළිබඳව නේද අදහසත් එක්ක තව කොච්චර දුක් විඳින්න වේද නේද? මේ සසර සැප විඳිනවා කියලා මට කොච්චර දුක් උරුම වෙලා තියෙනවද? හිතන්න මොකද දරුණු දුක් වේදනාවක් ඇති වෙච්ච වෙලාවක් ඇතිනේ ජීවිතේ නේද? කොච්චර දුකක් විඳින්න වෙනවද? මාසයක් නැති වුණේ නැත්තම් කොච්චර දුකක් විඳින්න වෙනවද නේද? අන්න එහෙම දිගින් දිගට මට මෙනෙහි කරපුවාම බය උපදිනවා. එහෙනම් ලැජ්ජ බය උපදවා ගත්තොත් හොඳට පොඩි අකුසලෙයි පවා ලැජ්ජාව සහ බය එන විදිහට මගේ හිත හදා ගන්නවා. එන්නේ නැතුව ඇතිබ්බ දැන් මම ඉස්සෙල්ලා අහනකොට දරුවන්ට ආදරය කරන්න ලැජ්ජාව උපදින්න ඕනද? නෑ, එන්නේ නැහැ. දරුවගේ ආදරය ඇති වෙනකොටත් ලැජ්ජාව එන්නෙත් නැහැ, බය එන්නෙත් නැහැ. ඇයි ඒ? පුරුදු කරලා නැති නිසා. හරිද? පුරුදු කරලා නැහැ. දැන් ඒක ඉස්සෙල්ලාම දැන් මොකද කරන්න ඕන? ඒක පුරුදු කරන්න ඕනේ. මේ මානසිකත්වයෙන්ද පුරුදු කරන්න ඕනේ. ඒක පුරුදු කරගත්ත ගමන් අපිට ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. මොකද ලැජ්ජහයි. හරි? ඒක පුරුදු කරපු ගමන් ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්න පටන් ගන්නවා. මොකද ලැජ්ජහ බය තියෙන නිසා බොහොම සංවරයි. හරිද? ඉන්ද්‍රිය සංවරය ඇති වෙච්ච ගමන් සීලයෙන් පෝෂණය වෙන්න පටන් ගන්නවා. සීලයෙන් පෝෂණය වෙනකොට සමාධිය ඇති වෙනවා. සම්මා සමාධිය යථාභූත ඥාන දර්ශනය ඇති කරනවා. යථාභූත ඥාන දර්ශනය නිබ්බිදාව ඇති කරනවා. නිබ්බිදාව ඇති වෙච්ච කෙනාට ඒක හේතු වෙනවා විමුක්ති ඥාන දර්ශනය සඳහා. ඉතින් මේ පටිච්චසම්පන්නව මේ මාර්ගය වැඩෙන විදිය. හරිද? පටන් ගන්න ඕන තැනක් හම්බුණා වුණාද? නේද? හුඟක් වෙලාවට අපි
නොකරපුම දේ ඔන්න ඔතන ඒක බොහොම පොඩි කියලා තමයි කට්ටිය සලකන්නේ. දැන් ඌක ඉතින් දැම්මම ඕන්නේ. ඒවට හරියට දෙනවා මේ නිදහසක් ඒව පස්සේ කරගන්න පුළුවන් කියලා. අනිත් එක ඒවට කාලේ ඉල්ලනවා අපි පින්නත්නේ. දැම්ම බෑ. තව අවුරුදු 5කින් 6කින්වත් පටන් දැන්ට වැඩ වැඩි කියලා. කල් ගන්නවා වෙලාව නෑ කියනවා කාර්යක්ෂමයි කියනවා වැඩ වැඩි කියනවා වැඩ වැඩිකම් අඩු කරන්න ඕනේ වැඩ වැඩියෙන් තියාගන්න මොකද කරන්න ඕනේ මෙනෙහි කිරීමක් කරන්න නේද වැඩට යන ගමන් මෙනෙහි කරන්න වැඩි වැඩ තියනවා කිව්වනේ වැඩි වැඩ කරන ගමන් මෙනෙහි කරන්න ඔය වැඩ කරන ගමන් වෙන වෙන එකේ කියලා හිතුවේ නැද්ද නේද නොයෙකුත් නාන ගමන් උයන ගමන් තව නොයෙකුත් වැඩ කරන ගමන් කාර්යාලයේ වැඩ කරන ගමන් එක එකව හිත හිත වැඩ කරේ නැද්ද ආන් ඒ සිතන එක පොඩ්ඩක් කරලා 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 පුහුණු කරගවොත් ඒ වෙලාවට මේක හිතෙන්න පටන් ගන්නවා ඒ වෙලාවට මේක හිතුනොත් අපිට ලොකු ලාභයක් ඇති වෙනවා එහෙම වුණා නිවන් දකින වැඩේ ආරම්භ කරන තැනක් තමයි අපි මේ සාකච්ඡා කරේ ඉතින් ඒක නිසා ඉතාමත්ම වැදගත් වෙන කාරණාවක් කොහොම හරි කරලා අකුසලෙහි ලැජ්ජා බය ඇති වෙන විදිහට හිත පුරුදු කරන්ඩ ඉතිරි ටික කරන්න දෙයක් නැහැ ඉතිරි ටික වෙන හැටි අත්දකින්න පුළුවන් වේවි හරිද ඉතිරි ටික සිද්ධ වෙන හැටි අත්දකින්න පුළුවන් වේවි ඉතින් ඒක නිසා සංයුත්ත නිකායේ සත්තක නිපාතයේ මහා වග්ගයේ තියෙන මේ හිරියොත්තප්ප සූත්‍රය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ මෙන්න මේ විදිහට නිවන් දැකීමේ පාරක් ඉවර කරගන්න කල යුතු දේ මොකක්ද නොකල යුතු දේ මොකක්ද කියලා දැනගෙන ඒ විදිහට කරන්න ඒ සඳහා ඒ ආකාරයටම තත්වාකාරයෙන්ම කටයුතු කරලා තමන්ගේ චිත්තසංතානය තුළ අවශ්‍ය කරන ලැජ්ජා බය ආදී හැඟීම් උපදවාගෙන ඒ හැඟීමෙන් තවත් හැඟීමක් එහෙ විදිහට දිගින් දිගට ඒ කුසල හැඟීම් උපද්දවාගෙන අවසානයේදී විමුක්ති ඥාන දර්ශනය උපදවා ගන්නට මාර්ග සමාධිය උපදවා ගන්නට ඵල සම්පත්තිය ලබා ගන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා වීරිය අදිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ පින්වත් පිරිසට අපි පුණ්‍ය අනුමෝදනා කළ යුතු තියෙනවා ධර්ම දානමේ පුණ්‍ය කර්මයක් කියලා කියන්නේ විශාල පින් රැස් වෙන කාරණාවක් වෙනත් දානමේ පුණ්‍ය කර්මයක් නැත්නම් තෑග්ගක් කාට හරි දුන්නාම ඒ තෑග්ගේ වටිනාකම අනුව සතුට වැඩි වෙනවා ඒ කියන්නේ සතුට වැඩි වෙන්න තෑග්ගේ වටිනාකම වැඩි වෙනවා එක දිගට සතුට තියාගන්න පුළුවන් දුක් නැති කරගන්න පුළුවන් ලෝහේ තියෙන එකම තෑග්ග තමයි ධර්මය ධර්ම දානයෙන් විශාල ආනිසංසවරයක් ලැබෙනවා ඒ දානය සිද්ධ කරන අයට. ඉතින් ඒක නිසා වැඩි දෙනෙකුට මේ ධර්මය ඇහෙන්නට ඕනේ කියන අරමුණ ඇති කරගෙන තමන්ගේ බාහුවලයේ යොදලා හරියම්බ කරගත්ත ධනෙ පැහැදම් කරලා ධර්ම දානමේ පුණ්‍ය කර්මයක් සිද්ධ කරගන්න පිළිමතරාව ඩී.බී. විජිතුංග මහත්මිය අංක 9 ලිපිණේ පදිංචි අනුරගල්ලෑල්ල මහතා කුමුදුනි ගල්ලෑල්ල මහත්මිය කියන දෙපළ බලාපොරොත්තු වෙන ආකාරයටම අපි ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාව මීට වසර 3කට පෙර අභාප්‍රාප්ත වන්නට යෙදුන විශ්‍රාමලත් විදුහල්පතිනි ආර්.කේ. කුලතුංග මෑණියන් ඇතුළු මියගිය ඥාති මිත්‍රාදින්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාගේ භව ගමන සැපයෙන් වැඩිත්වා නිර්වාණ අවබෝධය පිණිස මේ පින් උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. කරුණේ දේශකයන් වහන්සේට වගේම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටත් ඉතා ඉක්මන් භව එකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ පින් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ දෙපළ බලාපොරොත්තු වෙන ආකාරයටම ආර්.කේ. කුලතුංග මෑණියන් ඇතුළු ඒ ඥාති මිත්‍රාදින්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ගමන සැපයෙන් සැපයටපත් වේවා. නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන අනුරගල්ලාල මැතිතුමා ඒ වගේම කුමුදුනි ගල්ලාල මැතිනිය හා සම්බන්ධ සියලුම ඥාති මිත්‍රාදීන් වැඩිහිටි දෙමෝපිය ආදී සියලුම ඥාති මිත්‍රාදීන්ටද මේ පින් අනුමෝදන් වේවා හේතු වේවා. සුජීවත්ව වාසය කරන හැම දිනාටම
නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායුෂ වේවා කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා යම් දුක් කරදරයක් වන් තිබේ නම් ඒ සියලු දුක් කරදර දුරු වේවා කායික මානසික සුවය ඇති වේවා අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වෙන කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිබ්බාන්ධව ලැබේවා කිසිදු පාප මිත්‍ර ඇසුරකටපත් නොවේවා උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි සාදු 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 ශ්‍රවණය කලාවෝ උතුම් ධර්මය උතුම් සෝවාන් මාර්ගය පසක් කරගන්නට නිති ආශිර්වාදයක් වේවා අප වෙනුවෙන් මහත් කරුණාවෙන් සදහම් දේශනාව දේශනා කොට වදාළ කමට්ටානාචාර්ය විනයාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප පින්වන්ත නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවායි සියලු දෙනා එක්ව සාදු සෙතින් ප්‍රාර්ථනා කරමු සාදු 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 අද දවසේදී මේ සදහම් දේශනාව සඳහා සදැහැති විකාශන දායකත්වය ගැන කටයුතු කළේ පිළිමතලාව ඩීපී විජේතුංග මාවත අංක 9 ලිපිනේ පදිංචි අනුර ගල්ලැල්ල මහත්මයා සහ කුමුදුනී ගල්ලැල්ල මහත්මිය විසින් ඒ සුපින්වත් පිරිස අරමුණු කරන්නා වූ සියලුම අරමුණු එලෙසින්ම සාක්ෂාත් වේවායි ධර්ම ශ්‍රවණය කළ අප සියලු දෙනා දෙක්ව ප්‍රාර්ථනා කරමු පිවිසෙන්න ජයමග දේශනා YouTube නාලිකාවට ඒ ඔස්සේ මේ දක්වා සිදු කළ සියලුම ධර්ම දේශනා ඔබට නැවත වතාවක් නැරඹිය හැකියි මේ ආකාරයෙන් ජය ටීවී සෙන්කඩගල ශාඛාවේ පටිගත කිරීම ඔබට සිදු කිරීමේ හැකියාව තිබෙනවා අමතන්න ජය ටීවී ප්‍රධාන කාර්යාලය 011 711 712 සෙන්කඩගල ශාඛාව 0817 417 417 සදහම් දේශනාව මින්නිමාව දකිනවා සැමට තෙරුවන් සරණයි සදහම් කැඩපත